සුබ සන්ධ්‍යාවක්. ගෙවුණු දවසේ උණුසුම්ම පුවක් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාර්ය සිංහ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. අයවෙන් ආණ්ඩුවට ජය. ගොවීන් 470,000ක් සයුබල ගැන්වීමට ලෝක බැංකුවෙන් ප්‍රතිපාදනය. जनपति हा अगमति बाल दक्षिण अतरेट जीवित रसक अनुनमें बेरुनु अकुरन अनतुरे बोइन 737 लोकेटम एपावे අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 43කින් අඩු පක්ෂය ජයග්‍රහණය කළා පසුගිය පස්වනදා මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය පිළිබඳ විවාදය දින 6ක් පුරා පැවැත්ුණා. අනතුරුවයි අයවැය පිළිබඳ ඡන්ද විමසීම අද පස්සරුවේ පැවැත්ුණේ. ඡන්ද විමසීම පිළිබඳ පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට තොරතුරු ගෙන එන්නේ අප නියෝජිත ධනුෂ්ක බණ්ඩාර. අයිබුවන් ශ්‍රීහාන් අපි නැවතත් සම්බන්ධ වෙන්නේ පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට අයවැය දෙවන වර කියවීමේ විවාදයේ අවසන් දවස අදයි ඒ අනුව දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද දවසේදී පැවැත්ුණා 2019 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 43කින් සම්මත වුණා ඊට පක්ෂව ඡන්ද 119ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 76ක් පමණයි ජාතික පෙරමුණට අමතරව ත්‍රිවිධ ජාතික සංධාන මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂවයි ඡන්දය භාවිත කළේ එමෙන්ම දෙමළ ජාතික සංධානයේ ආරම්භක මතා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජනතා සංධානය අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා කෙසේ වෙතත් විපක්ෂයේ නියෝජනය කරන බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ රැඳී සිටියේ නැහැ ඒ අනුව 2019 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 43කින් සම්මත වුණා කාරක සභා අවස්ථාවේ විවාදය හෙට දවසේ ආරම්භ වෙනවා අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම අප්‍රේල් 5 වනදා පැවැත්වීමට නියමිතයි ස්තුති පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට සම්බන්ධුනාට නැවතත් සම්බන්ධතාවය ලබා දෙනවා ප්‍රවෘත්ති මැදිරියට ස්තුති ධනුෂ්ක පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට සජීවීව තොරතුරු ගෙනාවට අයවැය දෙවන වර කියවීමේ විවාදයේ පිළිතුරු කතාව සිදු කළේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතායි අර දින 52 බලහත්කාරයෙන් ඇවිල්ලා මගේ පුටුවේ වාඩි වෙච්ච මුදල් ඇමතුමා වර්තමාන විමක්ෂ නායකතුමා අර බලහත්කාරයෙන් අගමැති පුටුවේ වාඩි වෙච්ච අර මා මිත්‍ර මම බොහොම ආදරේ කෙනෙක් හැබැයි මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා නමුත් එතුමාත් අතවසෙම්ම දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගෙන් මම ඉල්ලනවා ඊට පස්සේ වර්තමාන විපක්ෂ නායකතුමාගේ කතා කියවන්න දෙන්න ඉස්සෙල්ලා හොඳට පරීක්ෂා කරන්න. ලියලා දෙන්නේ කවුද මන් දන්නේ නැහැ. ඔක්කොම තිබුණේ එතුමාව අමාරුවේ දාන්න පුළුවන් පත්තපල් බොරු. මම එකෙන් එකට උත්තර දෙන්න යන්නේ උදාහරණයක් ඇටියට කියනවා මේ රටේ විරැකියාව වැඩි වෙලාලු. නමුත් 2015 න් පස්සේ 7.2 7.3 දක්වා වැඩි වෙලා තියෙනවා. අපේ රජයේ දර්ශනය විය ඇත්තේ නොමිලේ කෑම වේලක් දීලා ඔවුන් සතුටු කරනවා වෙනුවට ඔවුන්ට බිලිපිටක් දීලා ජීවිතයටම යම් හැකියාවක් ලබා දීමයි. පුංචි ළිඳේ ඉන්න මහගෙම්බගේ මානසිකත්වයෙන් රට මුදාගෙන මේ රටේ අපේ දූ දරුවන්ට ඒ ආයත ලැබිය යුතු වාසනාවන්ත අනාගතේ ලබා දීමයි මේ අයවැයේ ප්‍රධාන කාරණාව. ඒ වගේම කියුණා ගොවීන්ට කෘෂි කර්මාන්තයට දීවරයන්ට කිසිවක් නැහැ කිය. පක්ෂ විපක්ෂ බැතියමතිවරුන් කිහිප දෙනෙකුම අද දිනේද අයවැය විවාදයට එක් වුණා. එහිදී මහජන නියෝජිතයින් දැක් වූ අදහස් කිහිපයක් දැන්. Variety of social security measures increasing ණය සම්බන්ධයෙන් නව ප්‍රතිපත්තියක් අවශ්‍යයි. සමස්ත මූල්‍ය කලපනාකරණයට දෙඩි අවධානයක් අප යොමු කළ යුතුයි. ආදායම් උපයන ව්‍යාපෘති සම්බන්ධයෙන් අවධානය යොමු කර ඒ පිළිබඳව අධ්‍යයනය කළ යුතු වෙනවා. 2006 සිට 2014 දක්වා කාලය තුළ අප ඉතා සාර්ථකව ආර්ථිකයේ මෙහෙවූ ආකාරයට අපේ සැලසුම් ක්‍රියාත්මක කරන්නට අපට හැකි වුණේ නැහැ. එසේ වුවත් ජනතාවගේ වාසියට සහන කීපයක් ලබා දෙන්නට බදු කීපයක් අඩු කරන්නට අපට හැකි වුණා. අපට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මීට පෙර ගත ණය තුලින් පියල අවප්‍රමාණය වීම තුලින් ඒකේ තියෙන බරපතලවීම. ජනතාව තුලින් අධික බදු පටවන්න බෑ. එක වගකීමකින් කියනවා අපි කිසිසේත්ම විදුලි බිල වැඩි කරන්න ඉඩ දෙන්නේ නැහැ. The Tamil people are not a billy-given people. උතුරු නැගෙනහිර
ප්‍රදේශ වල සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට මෙම අයවැයෙන් මුදල් වෙන් කර තිබෙනවා. ඊවකීම රට දැඩි ණය උගලකට සිර වී තිබෙනවා. ද්‍රවිඩ ජනතාව සම්පූර්ණ සහාය ලබා දෙනවා රට ගොඩනගන්න. නොමිදුණු රටක් තුල දේශපාලන විසඳුමක් ලබා ගැනීමයි අපේ අරමුණ. මේ අයවැය ලේකන 73ම ගත්තාම බොහෝ විට අප්පුඩි ගහලා සන්තෝෂ වෙලා එළියට ගිහිල්ලා රතිඤ්ඤපත්තු කරලා ඉවරලා ප්‍රීති ප්‍රමෝදයට පත් උනේ හාල් වල මිල අඩු කරා කරවල මිල අඩු කරා පරිප්පු මිල අඩු කරා කියන කතන්දරත් එක්කලා නමුත් ඒ සම්ප්‍රදායේ මිදුන ජනතාවට අත්වලක් වෙන අයවැයක් විදිහට තමයි මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ චීන කියමනක් තියෙනවා බඩගිනි මිනිහට මාළුවෙක් දෙන්නට එපා බිලිපිත්තක් දෙන්නේ කියලා මෙවර අයවැය තුලිනුත් සිදු කරලා තියෙන්නේ ඒ බඩගිනි මිනිහට බිලිපිත්තක් දීලා ඔහුට උපය ගැනීමට ක්‍රමවේදයේ සකස් කරලා දෙන විදියට තමයි මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම පොහොර සහනාධාරය පිළිබඳව ඒ වගේන අද කිසිම කතාවක් කරන්නේ නැහැ. වතුකම් කරු ජනතාවගේ වැටුප ගැන සඳහනක් නැවේ සාකච්ඡා කරමින් යන්න කියනවා සෙස් බද්දෙන් රුපියල් 50ක් දෙන්නම් කියලා. අපිත් පැකිලෙන්නේ නැහැ. වැරදි නම් වැරදි කියන්නත්, හරි නම් හරි කියන්නත්. හැබැයි එතුමා කිව්ව කාරණා එකෙන් බොහොමයක් හරි. හැබැයි ඔබතුමාට මතක ඇති මේ විශේෂයෙන් මේ ණය කන්දරාව. ඔබතුමාලාගේ කෙටි කාලය තුල විශාල ණය කන්දරාවක් රටේ मंगल समरवीर ඉදිරිපත් කරනකොට මේ ඊට ඉස්සෙල්ලා ඉදිරිපත් කරපු අයවැය හතරේ තිබුණු දේවල් ක්‍රියාත්මක කළාද නැද්ද කියන එක මේ අයවමකින් රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නත් රටේ අඩිතල පහසුකම් ටික හදන්න සහ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ දිදුලන් රටක් හැටියට පත් කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල තමයි මේක අස්සේ තියෙන්නේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න රටේ ඉන්න දේශීය කර්මාන්තකරුවා නැගිටවන්න මේ රටට ආයෝජන ගේන්න ජනතාවගේ जीवित शक्तिमत् करन्न मे अयवय तुल तीन साधनीय योजना मनोहरी तीन विपक्ष मंत्री वरु कियपु देवल गत्ताम अर विरुद्ध वेन्न देयक होया गन्न बेरु वटे वटे अतगाला होया गन्न वगे तमा अपिट देनुने अद वन विट मे अयवय संबंधेन तीन साधनीय इदिरिपत् किरीम वेडी माध्य वलिन एनिसा मे अयवय පැහැදිලිවම ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන අයවැයක් බවට පරිවර්තනය වෙලා තිනවා අපි අරගෙන බැලුවොත් සමස්ත තත්ත්වය මෙවැනි අඩු වර්ධන වේගයකින් මේ කියන කතන්දර ඔක්කොම කරන්න පුළුවන් කියන මිත්‍යාව දකින්න කැමති කොටසක් ඉදී මේ අයවැය තුලින් ඉස්සරහට රට අරගෙන යන්න පුළුවන් තරමට කියලා තියෙනවා අද විපක්ෂය බය වෙලා ඉන්නේ අලුතෙන් ලක්ෂ 6කට සමෘද්ධිය දෙනවා කියනකොට මේ කොටවත් තක්බීර වෙලා අපි මේ අයවැය ඡන්දයක් ඉලක්ක කරගෙන නෙමෙයි ගෙනල්ලා තියෙන්නේ කෙටි කාලීන මධ්‍ය කාලීන දිගු කාලීන ආර්ථික සලසුණුත් එක්ක සංචාරක කර්මාන්තයේ මිනිත්තුවක් තියෙනවා කාලය ඒකේ ගමනාන්තයේ බවට පත්වෙන එක අපේ ආඩම්බරකම ඒක අපේ ආණ්ඩුවේ දක්ෂකමක් ඒක අපේ ආණ්ඩුවේ හපංකමක් මේක ඉස්සරහට අරගෙන යන එක සහ දිගින් දිකට මේ ස්ථානයේ රැඳී සිටීම සඳහා අපි කටයුතු කළ යුතු වෙනවා අපි අවුරුදු 3ක් ආණ්ඩු කරා ප්‍රශ්න තිබුණා මේකේ ක්‍රීඩා කරනකොට අවුල් ගොඩක් තිබුණා දැන් පිච් එක තල්ලා බැට් කරලා පොඩක් ෆීල් ටික වහලා හදාගෙන එනකොට තමයි දැන් මේ අපේ කේමගේ පුතා අයවැයක් ඉදිරිපත් කරලා තියෙන්නේ කේමගේ කොළුව හොඳ කොල්ලෙක් මොකද මිනිසු ගැන ආදරයක් තියෙන මිනිසු ගැන කැක්කුමක් තියෙන හොඳ අයවැයක් ඉදිරිපත් කරලා තියෙනවා මාතර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමේ සියවස් සම්රු ජම්බෝරියේ නිල ලාංඡනය එළි දැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා මාතර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයේ සියවසක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන සියවස් සමරු ජම්පෝරියේ නිල ලාංඡන එළි දැක්වීම සහ එහි පළමු ලාංඡනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැරදවීම අද සිදු කෙරුණේ ජනාධිපති නිල නිවසේදී මාතර දිසා බාලදක්ෂ සංගමේ උපදේශක නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ජනාධිපතිතුමා වෙත ලාංඡනයේ පැරදවීම සිදු කළා සියවස් සමරු ජම්බෝරිය මෙම වසරේ මැයි මස පළමු වෙනි දින සිට මැයි මස පස්වනදා දක්වා පැවැත්වෙනවා. ඒ නිමිත්තෙන් එළිදැක්වුණු වෙබ් අඩවියද විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතින්. මාතර දිසා බාලදක්ෂ කොමසාරිස්වරයා ඇතුළු සමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියා. සියවස් සමරු බාලදක්ෂ ජම්බෝරියේ පදක්කම එළිදැක්වීම හා පැළඳවීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු කෙරුණා. ඒ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිසා බාලදක්ෂ කොමසාරිස් වීපී ඉන්දික ප්‍රසන්න මහතා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත කරලෙන්සුව පැලඳවීම මෙහිදී සිදු කෙරුණා
සියවස් සමරු ජම්බෝරි ලාංඡනයද අග්‍රමාත්‍යවරයා වෙත පැළඳවුවේ මාතර දිසා බාලදක්ෂ සංගමේ උපදේශක සියවස් සමරු ජම්බෝරියේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතායි. මාතර දිසා බාලදක්ෂ සංගමේ ලේකම් ජනිත රාමවික්‍රම මහතාද එම අවස්ථාවට එක් වුණා. Facebook පිටුව හා YouTube චැනලය ආරම්භ කිරීමද අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මාතර බාලදක්ෂ ලොග් පොතෙහි සමරු සටහනක් තැබීමටද අග්‍රමාත්‍යවරයා එක් වුණා. අකිල විරාජ් කාර්ය වසම් සජිත් ප්‍රේමදාස යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 49 දෙනෙකුට අග්‍රාමාත්‍ය ධුරය කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරු ලෙස කටයුතු කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ රීට් පෙත්සම ඉල්ලා අස්කරගෙන තිබෙනවා. මෙම රීට් පෙත්සමෙන් නැති සහන මේවන විට ලැබී ඇති බැවින් එය ඉල්ලා අස්කර ගන්නා බව අග්‍රාමාත්‍යවරයා ඇතුළු පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අභියෝජනාධිකරණයට දෙනුම් දුන්නා. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන්ට එම දුරවල කටයුතු කිරීම අත්විටුවමින් අභියෝජනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයට එරෙහිව ගොනු කළ අභියෝජන පෙත්සමද ඉල්ලා අස්කර ගැනීමට බලාපොරොත්තු වන බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දෙනුම් දුන්නා. අධිකරණයේ ලබාතු නියෝගයක් අත්විරුවන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනුකල රීඩ් පෙත්සම ලබන 26 වෙනිදා සලකා බැලීමට අභියෝජන අධිකරණය අද දින නියම කළා. ඒ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක් සාවත්‍ය පරිහරණය කළ බවට වන නඩුව සම්බන්ධයෙනුයි. වග උත්තරකරුවන්ට නිසි ලෙස නොතිසි ලැබී නැතිවෙමින් යලි නොතිසි නිකුත් කරන ලෙස අභියෝජන අධිකරණය නියෝග කළා. දෙමිටකොට ප්‍රදේශයේදී තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගැනීමේ සිද්ධියට චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව අප්‍රේල් මාස 24 වන දින විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද නියුක්ත කළා. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද දින පාර්ලිමේන්තු අයවැය විවාදයට සහභාගී වන බව පවසා අධිකරණයට ඉදිරිපත් වූයේ නැහැ. මෙම නඩුව කඩිනමින් විභාග කිරීමට ඇති අවශ්‍යතාව මහාධිකරණ විනිසුරුවරයා අවධාරණය කළා. ජාත්‍යන්තර වෙළඳාම නිසා තර්ජනයට ලක්වන වන සතුන් හා ශාක පිළිබඳ සයිටි සම්මන්ත්‍රණය මේ 22 වෙනිදා සිට ජූනි 3 වෙනිදා දක්වා කොළඹදී පැවැත්වෙනවා. රටවල් 183ක නියෝජිතයින් සහභාගී වන එය මෙරට පවත්වන විශාලතම සමුළුවක් බවයි අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා කියා සිටියේ. සයිටි සම්මන්ත්‍රණයෙන් රටට වාසි රැසක් අත්වන බවද ඒ මහතා ප්‍රකාශ කළා. එක පැත්තකින් අපේ සබාධර්ම ආරක්ෂා කිරීමත් අපේ බඳවි යන සත්වයන් සහ ශාකා වර්ග ආරක්ෂා කිරීමත් සමගම ලංකාවේ දැන් රටවල් 183කින් 3500කටත් වඩා පිරිසක් එනවා. ඉතින් ඒකෙන් සංචාරක ශාස්ත්‍රයත් අපිට දියුණු කරන්න පුළුවන්. පසුගිය කාලේ මෙවැනි වැඩසටහනක් දකුණු අප්‍රිකාවෙත් කළා. එයින් පස්සේ සංචාරක ශාස්ත්‍රයට විශාල නැගිටීමක් ඇති වුණා. ඒ ලංකාවේ සංචාරක ශාස්ත්‍රයත් අපිට දියුණු කරන්න පුළුවන් වෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. බංකොළොත් දේශපාලනය අතහැර රට දියුණු කිරීමට එක්වන්නයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තරුණ පරපුරෙන් ඉල්ලා සිටිනවා. බංකොළොත් වූ රටක් අනාගත පරපුරට බාර නොදෙන බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා. ඒ ලින්දුල නගර සභාවේ සභාපතිවරයා එක්සත් ජාතික පක්ෂයට එක් වූ අවස්ථාවේදී තලව කැලේ ලිදුර නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී එක්සත් ජාතික පක්ෂයට එක් වුණා. ඔහු අග්‍රාමාත්‍යවරයා අතින් පක්ෂ සමාජිකත්වයද ලබා ගත්තා. පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී අශෝක සේපාල මහතා ලිදුර නගර සභාවට තීරීපත් වුණේ ස්වාධීනව තරඟ කරමින්. පසුව ඔහු එම නගර සභාවේ සභාපති ධුරයට පත් වුණා. මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. අශෝක තමන්ගේ ශක්තියෙන් තරව කැලේ මේ වැඩ කටයුතු කරන්න එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වුණාම තියෙන ශක්තිය මොකද කියලා ඒවල හිතන්නේ. මේ ආණ්ඩුව රූපවාහිනිය නෙමෙයි වැඩ කරන්නේ. අපේ හැටි කටවහගෙන වැඩේ කරන්නේ. අයි බාරගත්තේ ණයක් ගෙවන්න බැරි ආණ්ඩුව. අයි බාරගත්තේ මේ රටේ බංකොලොත් භාවය අපව කාටවත් බාර දෙන්නේ අපි කර ගහගෙන මේ වැඩ කටයුතු කරන්න ඕනේ. අවුරුදු 3ක් කතා. දොස් ඇරුවා. ඊළඟ අවුරුදු 5 මේ වැඩ කටයුතු කරලා මේ රට අපිට ඉදිරියට ගෙනියන්න. අන්න එතනදී මේ වගකීම් බාර අරගෙන එකතු වෙලා තමන්ගේ ප්‍රදේශයේද නායකත්වයෙන් වැඩ කරන දක්ෂ දේශපාලනඥයෝ මෙතනින් එහෙම කණ්ඩායම අපිට එකතු වෙලා තියෙනවා. ඉතින් මෙහෙම බංකොලොත් දේශපාලන වෙනුවට අපි එකතු වෙලා රට හදන්නට යන ගමනට සම්බන්ධ වීම ගැන මම ඔබ සියලු දෙනාටම ස්තුතියි. අපි එකතු වෙලා
මේට වඩා දැවැන්ත ජයග්‍රහණයක් සඳහා අපේ නුවරඑළිය ආසනීය ගබක් ග්‍රාමතුමනි ජාතික සංවිධායකතුමත් එක්ක එකතු වෙලා ඕනෑම වක්කීමක් දිවි හිමියෙන් කැප කරලා ගබක් ග්‍රාමතුමනි අපි වැඩ කරනවා ඒ වගේම ඉදිරියේ තියෙන ඕනෑම ඡන්දයක් අපි නුවරඑළිය ඔබතුමාගේ විශිෂ්ට ජයග්‍රහණයක් අපේ නායකතුමත් එක්ක සංවිධායක සුළු පරිමාණ ගොවීන් 470 දහසක් සවිවල ගන්වමින් කෘෂිකර්මාන්තයේ වර්ධනයට ඇමරිකා ඩොලර් මිලියන 125ක මුදලක් ලබා දීමට ලෝක බැංකුව තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාව ගං වතුර හා ණය මාදී ස්වාභාවික ව්‍යසනවලට ගොදුරු වීමේ දැඩි අවධානමක් පවතින රටක් බවයි ලෝක බැංකුව පවසන්නේ. එවැනි තත්ත්වයක් තුල මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වර්ධනයට ජනතාවගෙන් 27%ක් දායකත්වය ලබා දෙන බවද ලෝක බැංකුව පෙන්වා දෙනවා. එහිදී වැඩිදායකත්වය ලබා දෙන්නේ කාන්තාවන් මේ පිළිබඳ අවධානය යොමු කරමින් සුළු පරිමාණ ගොවීන් 470 දහසක් කෘෂිකර්මාන්තයේ ඵලදායීතාවය හා වර්ධනය සඳහා සහයපල ගැන්වීම ලෝක බැංකුවේ අරමුණයි ඒ සඳහා ඇමරිකා ඩොලර් මිලියන 125ක මුදලක් ලබා දීමට තීරණය කර තිබෙනවා ජල සම්පාදනයේට ප්‍රවේශ වීම සහ ජල සම්පත් කළමනාකරණයට ගොවීන්ගේ දායකත්වය ලබා ගැනීමද මෙම වැඩසටහනේ අරමුණක් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත තවත් ශක්තිමත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. අද ත්‍රස්තවාදය ඊට වඩා පැතුරුණු තත්ත්වයකටද පත් වෙලා තිබෙනවා. මොකද අද තියෙන්නේ නවීන අවියායුධ ඒ වගේම නවීන තාක්ෂණය මේවා නිසා අනිවාර්යෙන් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යම් ශක්තිමත් භාවයකින් යුක්තව ඉදිරිපත් කළ යුතුයි රටේ අනාගත ත්‍රස්තවාදී ප්‍රශ්නයක් කවදාරි දවසක එයි කියන යම් හෝඩුවාවක් හරි එන තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා ඒ වැඩපිළිවෙල සකස් විය යුතුයි. ලෝකයේ අනෙක් රටවල ඔය අපිට තහනම් දාන අනෙක් රටවල් සියල්ලම ඇමරිකාවේ වගේ ත්‍රස්තවාදී සම්බන්ධ වූ ක්‍රියාමාර්ග ඉතාම බලවත්. මෙවර අයවැය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා. 2019 ආණ්ඩුව ගෙවන්න තියෙන ණය සහ පොලි වල එකතුව රාජ්‍ය ආදායමට වඩා වැඩි. හැබැයි භාණ්ඩාගාරයේ මේ කියන ලොකුවට මුකුත් කතා කරලා නැහැ. ලොකුවට කතා කරොත් එතුමාලන්ට මේ දෙනවා කියන සහන මල්ල ගැන කතා කරන්න අයිතියක් නැති වෙනවා. ඉතින් ගාම ජනප්‍රිය දේවල් තියෙන්නේ දෙන්නම් කාසි. රාජ්‍ය සේවක වැටුප. වැඩි කරන කවද්ද ජූලි මාසේ ඉඳලා. කයි කල් ගැනීම තුල තමයි මේක රහස තියෙන්නේ. ඊළඟට විස්රාම වැටුපත් තවත් මාස 6කින්. සමෘද්ධියත් කැලේ දෙක කරලා තමා පැහැදිලිව පේනවා. ඕන් මේ අසීරුව තුල යම් දෙයක් කියන්න ජනතාවට අමකලාගේ මාකර්ෂණය ගන්න උත්සාහයක් කරනවා. අර මම කිව්ව රහස තමයි අවසාන යන්නේ මැතිවරණයේ සම්බන්ධ අවශ්‍යතාවය. ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර අර්බුදයක් හටගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. සිරිකුත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. මේ වර්ෂය අවසානයේ තියෙන්නේ ජනාධිපතිවරණයක්. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද පොහොට්ටුවද කියන දැන් අපේක්ෂකය ගැන කතා කරනකොට දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කවුරු මොනවා කිව්වත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා තමයි ජනාධිපති වෙන්නේ. එතකොට බැසිල් රාජපක්ෂ උන් නැහැ කියනවා නෑ පොහොට්ටුවෙන් කියලා. මහින්ද රාජපක්ෂ මැතිතුමත් දැන් ඊයේ කිව්වා පොහොට්ටුවෙන් තමයි ඉදිරිපත් කරන්නේ. අන්තිමට මට පේන හැටියට නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දීගය වැඩිකල් යන එකක් නැහැ. සේවා අවශ්‍යතා මත පොලිස් පරීක්ෂකවරුන් 20 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 58 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. මේ අතර මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ නිවසකින් ඊයේ අත්අඩංගුවට හෙරොයින් තොගේ බර කිලෝග්‍රෑම් 177.46ක් බව පොලිසිය අද නිවේදනය කළා. මාකන්දුරේ මදුෂ්ගේ මෙරට හෙරොයින් ගබඩාව ලෙස හැඳින්වෙන මෙම නිවස ඔහුගේ සමීපතම සංඛ්‍යා ලෙස හැඳින්වෙන කැලුම් ඉන්දික හෙවත් කැව්වා නැමැති අයගේ බව හෙළිව තිබෙනවා. මොරටුව රාවතාවත්තේ පිහිටි මෙම නිවසේ තිබී මාකන්දුරේ මදුෂ්ගේ පියාගේ අවමකුල් උත්සවයේ සීඩී තැටියද සොයාගත් බව පොලිසිය පවසනවා. කන්ටේනර් රථයක් ත්‍රිරෝද රථයක් හා යතුරුපැදි දෙකක් අතර පෙරළීමෙන් අනතුරක් සිදු වුණා. ඉන් හතර දෙනෙකු තුවාල ලැබුවා. මහනුවර මාතලේ මාර්ගයේ 790 ප්‍රදේශයේදී අනතුරු සිදු වුණේ. කන්ටේනර් රථයේ තිරිංග අක්‍රිය වීරිය දුරට එය පාලනය කර ගැනීමට නොහැකි වීමෙනුයි අනතුරු සිදුව ඇත්තේ. බීඩිකොළ කිලෝග්‍රෑම් 706ක් සමග පුද්ගලයන් 4 දෙනෙකු නාවික හමුදාව මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මන්නාරම ඌරුමලේ මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිත සෝදිසි කිරීමකදී මෙම බීඩිකොළ තොගය අත්අඩංගුවට ගැනුණේ.
මේ අතර ඩෙල්ෆ් දූපත ආශ්‍රිත ප්‍රදේශයේ ඊයේ සිදු කළ සෝදිසියකදී මුහුදේ පාවෙමින් තිබූ බීඩිකොළ කිලෝග්‍රෑම් 39.8 ප්‍රමාණයක් සොයා ගැනීමටද නාවික හමුදාව සමත් වුණා. හෙරොයින් මද්‍රව්‍ය සමග පුද්ගලයන් 19 දෙනෙකු අම්පාර උහන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙනුණා. අම්පාර ප්‍රදේශයේ හෙරොයින් බෙදා හරින ප්‍රධාන සැකකරුද මේ අතර වෙන බව පොලිසිය පවසනවා. ඔහුට ඊසි කෑෂ් ක්‍රමයට මුදල් එවීමෙන් පසු මද්‍රව්‍ය බෙදා හැරීම සිදු කර ඇති බවටයි හෙළිව ඇත්තේ. දැන් ක්‍රීඩා පුවත්. දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත හතරවන එක්දින ක්‍රිකට් තරගයේදී පියමාල් පෙරේරා එක්දින වරම් දිනා ගනු ඇතැයි එරටින් ලැබෙන නවතම වාර්තා සඳහන් කරනවා. දෙරට අතර හතරවන එක්දින ක්‍රිකට් තරගය දකුණු අප්‍රිකාවේ පෝට් එලිසබෙත් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකා වේලාවෙන් හෙට සවස 4:30ට ආරම්භ වෙනවා. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට මෙතෙක් ක්‍රීඩා කිරීමට නොහැකි වූ ක්‍රීඩකීන්ට අවස්ථාව ලබා දීමට තේරීම් කමිටුවේ බලාපොරොත්තු වී තිබෙනවා. දෙරට අතර පැවති තුන්වන එක්දින තරගයේදී ශ්‍රී ලංකා මෙදපෙළ පිතිකරු කුසල් ජනිත් පෙරේරා පාදයේ ආබාධයකට ලක් වුණා. මේ අනුව ඔහුගේ ස්ථානය නවක ක්‍රීඩක පියුමාල් පෙරේරාට හිමි වුණු ඇතැයි වාර්තා වෙනවා. මෙතෙක් එක්දින වරම් හිමිව නැති ඔහු දකුණු අප්‍රිකා ආරාහිත කණ්ඩායම සමග පැවති පුහුණු එක්දින තරගයේදී නොදෙවි ලකුණු 31ක් ලබා ගත්තා. මේ අතර පෝට් එලිසබෙත් ක්‍රීඩා පිටියේ දෙරට අතර මෙතෙක් පැවති එක්දින තරඟ හතරෙන් ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ එක් තරඟයක් පමණයි. කලවින තොරතුරු ගෙනෙන්නේ ප්‍රභාත් දිසානායක. අදත් අපි සූදානම් හෙට දවසේ කාලගුණයේ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. හෙට දවසේදීත් හම්බන්තොට, මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් බලාපොරොත්තු වන්නට පුළුවන්. ඒ වගේම සවස දෙකෙන් පසුව බස්නාහිර, මධ්‍යන, සබරගමුව පළාත්වලත්, ඒ වගේම ඌව පළාතේත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් තනින් තන වැසි වූ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ ඉඩ කඩ පවතිනවා. ඒ වගේම දියුණු වටා මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කිරීමේදී හම්බන්තොට සිට මඩකලපුව හරහා ත්‍රිකෝණාමලයේ දක්වා වෙරළට ඔබ වෙනවන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වන්නට පුළුවන්. ඒ වගේම සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී කොළඹ සිට ගාල්ල මාතර දක්වා වෙරළට ඔබ වෙනවන මුහුදු ප්‍රදේශවලත් තනින් තන වැසි බලාපොරොත්තු විය හැකියි. ඒ වගේම දිවින වටා මුහුදු ප්‍රදේශවලට සුළංහිම සිදු වනවා. ඊසාන දෙසින් වූ නිශ්චිත දිශාවකින් තොරව සුළුගේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 15ත් 30ත් අතරාගයක් ගන්නවා. සමහර අවස්ථාවන්වලදී සුළුගේ වේගය පැයට කිලෝමීටර් 40 දක්වා ඉහළ යන්නත් පුළුවන්. දැන් අපි සූදානම් හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයක බලපෑම තියෙකි. කාලගුණයේ පිළිපත අනාවිකය වෙත යොමු වන්න. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත් වෙනවා. යලිත් හමුවමු රාත්‍රී 9:30ට. www.itnnews.lk